වැටක වැඩි වෙන්න කලින් ෂොපින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ දිනේදී අරුණ පවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර සිටියේ කතරගම දේවාලයේ ආදායම 50%කින් අඩු වෙලා තියෙනවායි කියලා. හැබැයි අද පුවත්පත් කියනවා මේ තත්ත්වයක් මත කතරගම දේවාලයේ සාමාන්‍ය පින්කැට සහ ඒ වගේම අර මහරගම අපේක්ෂා රෝහලට යවන්නට තිබෙන්නා වූ ආධාර පෙට්ටිය ඉතාමත් සුරක්ෂිත වෙමින් පවතිනවායි කියලා, එය පිරී යමින් පවතිනවායි කියලා. අර පූජා වට්ටියේ තියලා පූජා කරන පඳුරු ප්‍රමාණය තමයි දහස් ගණනින් සිය ගණන් වලට අඩු වෙලා තියෙනවායි කියලා. කොහොමාරි කතරගම දේවාලයේ මහකපුවා අතුරුදන් වාර්තාවාද ගෙනින්නේ දිවයින පුවත්පත. කතරගම දේවාලයට පූජා කළ පවුම් 38ක රන්තැටියක් අතුරුදන් කිරීමේ සිද්ධියේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි මේ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාලටි රත්නායක අතුරුදන්ව ඇති බව ඔහුගේ සොහොයුරියක විසින් කතරගම පොලිසිය වෙත පෙරේදා පැමිණිලි කර තිබෙනවා. ඉතින් ඊයේ දිනේදී වාර්තා වුණා ඔහුගේ මුණුපුරෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා තියෙනවායි කියලා. දැන් සොහොයුරියක් ඉතින් තම ඥාතීන් පිරිසක් නිවසට පැමිණ සොමිපාල රත්නායක මහතා කැඳවාගෙන ගිය බවත්, එතෙන් සිට මේ මහතා පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්නට නොමැති බවත් කියමින් මේ පැමිණිල්ල කරනවා. මෙම රන්තැටි අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම දේවාලයේ පොඩිකපු මහතා මීට පෙර පොලිසියට බාර වුණා. පසු ඔහු තිස්සන මහාරාම අධිකරණයෙන් ඇප මත මුදා හැරුණා. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසේ මේ වන විටත් විමර්ශන පවත්වාගෙන යනවා. කතරගම පොලිසිය පවසන්නේ සොමිපාල රත්නායකගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඉන්දියාවේදී මරුමූට පත් වූ පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් පවුම් 38ක රන්තැටියක් කතරගම දේවාලයට පූජා කරලා තිබුණා. ඉතින් එය හිටි හැටියේම අතුරුදන් වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වසර 3ක් තිස්සේ විමර්ශන පවත්වලා තිබෙනවා. ඊට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තයි කියලත් වාර්තා කරනවා. ඉතින් දැන් මුණුපුරා ගැන කිව්වා, ඊට පස්සේ සොහොයුරිය ගැන කිව්වා, දුවලත් සහෝදරගන් අමතක කළා. මේ පවුල් 38 අංගොඩ ලොක්කාගේ රන් තැටියට මරා ගන්නවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.